බංගලාදේශයේ අර්බුද පිට අර්බුද දවසට පැය 10ක් විදුලිය කපන්න පටන් අරගෙන තිනවා අන්තර්වාල් රජයක් බලයට පත් කිරීමෙන් කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම් මාසයක් ගත වීමටත් පෙර බංගලාදේශයේ මහජන විරෝධතාසා වැඩ වර්ජන නැවත හිස ඔසවලා තියෙනවා. මිනිසුන්ට මේ වෙලාවේ ෂේක් හසීනාගේ කාලය තුල විදුලිය හරි තිබ්බ දැන් ඒවත් නැහැ කියලායි කියන්නේ. ඉතින් ඒකත් එක්ක බංගලාදේශයේ විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නොවීම පසුගිය දින 3ක කාලය තුල ඩකා ගනුරින් පිට ග්‍රාමීය ජනතාවට දිනකට පැය 8 ඉඳලා පැය 10 දක්වා විදුලි කප්පාදුවක් සිද්ධ වෙලා තිබුණා. මේවත් එක්ක මේ වෙලාවේ මෙගාවොට් 2000ක විතර ධාරිතාවක් විදුලි බල පද්ධතියට අහිමි වෙලා යමින් තිබෙනවා. මේවත් එක්ක දවසේ ලොකුම ප්‍රශ්නෙට මුහුණ දෙමින් ඉන්නවා බංගලාදේශය කියලායි කියන්නේ. ඉතින් මේකත් එක්ක ආර්ථික කඩාවැටීම් සිද්ධ වෙද්දී ලෝක ප්‍රසිද්ධ තස්ලිමා නස්රී නනාවැකියක් කියනවා බංගලාදේශය තවත් ඇෆ්ගනිස්තානයක් බවට පත්වෙයි ඉස්ලාමීය රැඩිකල්වාදී කණ්ඩායම් එක්ක මේ අන්තර්වාල රජය කියන එකයි ඇය වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ විදේශ මාධ්‍යට. ඉතින් ඒ හින්දා මේ විරෝධතාත් එක්ක බංගලාදේශය ඇතිවෙන තත්ත්වය ගැන මෙසේ අදහස් පළ කරද්දී අද දවසේ බංගලාදේශයේ උද්ධමනයක් අත්දරින ලෝකාර්ථික සංසදය අනතුරු අඟවලා තිබෙනවා මේ තියෙන බංගලාදේශයේ තත්ත්වය ගැන. බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 119ක් වහලා දාලා තියෙන වැටු වර්ධක සහ පැමිණීමේ දීමනා ඉල්ලලා සේවකයෝ වීදි බසින්නට පටන් ගන්න පහුගිය කාලේ වීදි බැස්සේ අරගල කරලා ජනාධිපති අගමැති එලවන්නට. හැබැයි ඒ වුණාට දැන් සිද්ධ වෙලා තිබෙන්නේ මේ තියෙන වෙලාවේ අපිට වැටුප් දෙන්න අනිකුත් දේවල් ඉෂ්ට සිද්ධ කරන්න ඒ වගේ මේ කර්මාන්ත ශාලා ටික පවත්වාගෙන යන්න අවස්ථාවක් දෙන්න කියලා එළියට බහින්න කියලායි කියන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.